2002 වසරේ ජනවාරි මාස දිනක මෙරට ජනමාධ්‍ය තම ප්‍රධාන පුවත හැටියට තෝරාගත්තේ එක්තරා අපූරු සිදුවීමක්. මේ කවුරුත් කම්පා කරවන දළු බැල්මට ලොමු දැහැගන්වන සිද්ධියක්. එනම් මෙරට පාලක පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා ඝාතනයට ලක් කිරීමට කුමන්ත්‍රණකාරී ලෙස සැලසුම් කොට තිබූ අවි ආයුධ තොගයක් සහිත නිවසක් අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ තිබී සොයාගත් බවයි. මෙම සිදුවීමේ සත්‍යය කුමක්ද? වැඩසටහන තුළින් දිගහැරෙන්නේ මතුපිටින් බටහිර ත්‍රාස ජනක චිත්‍රපට කතාවක් සේ සකසා තිබූ ඒ අපූරු සිදුවීමත්, ඉන් පසු ඒ ආශ්‍රිතව සිදු වූ ඛේදවාචකයක් පිළිබඳ කතාන්තරයයි. හිටපු සභාපති චරිත රත්නත්තේ සහ උපසභාපති දයා පැල්පොල යන අය එවකට හමුදාපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එනම් එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ගමන් ගන්නා ප්‍රචාරක බස් රථයට බෝම්බ ගැසීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ඇති බවයි. එය එසේ සිදුවුවහොත් ඒ වගකීම හමුදාපතිවරයා භාරගත යුතු බවත් කීමට ඔවුන් පසුබටුනේ නැහැ. එක්සත් ජාතික පක්ෂය කළ මෙම පැමිණිල්ලේ කිසිදු පදනමක් නැති බව හමුදාපතිවරයා එදිනම දන්වා සිටියා. එම පිළිතුරෙන් ඔවුන් සෑහීමකට පත්වුවද ජාතිය පාවා දුන් මහා ඛේද වාචකයට මුල පිරුණේ එතැන් සිටයි. දෙක වසරේ ජනවාරි මාස 2 වැනි දින මහනුවර පොලිස් සුනක අංශයේ බාරව සිටි සහකාර පොලිස් අධිකාරී කුලසිරි උමුගම්පල ඇතුළු කණ්ඩායමක් එක්තරා මෙහෙයුමක් ආරම්භ කළා. එම මෙහෙයුමට උප පොලිස් පරීක්ෂක ධර්මරත්න, කොස්තාපල් සමරනායක, කොස්තාපල් ගාමිණී, කොස්තාපල් ජගත්, උපකාන්තා පොලිස් කොස්තාපල් චම්පිකාද අයත් වුණා. එමෙන්ම මෙම පොලිස් කණ්ඩායම සමග කලක් උපසේවා පොලිස් කොස්තාපල්වරයෙකුව සිට මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන අයෙකුද මීට සහභාගී වුණා. එම මෙහෙයුමේ අරමුණ කුමක්ද? මීට අමතරව තම වෙන වෙනම රාජකාරී පැවතුම් කියලා තමන් විතරක් තනියෙන් රාජකාරී කරන්න එපා. මේක අපි සමූහයක් විදියට කණ්ඩායමක් විදියට කරන්න ඕනේ. එම නොකොරොත් අපිට මේ ජයග්‍රහණය කරලා යන්න බැරි වෙනවා. ये बोट अपेक्षा करना
අධිකරණ නියෝගයක් කැරෙන්න මේකේ පරීක්ෂා කරනවා. මේකේ කාගේ? අට මේක අනිවාර්යෙන් චෙක් කරන්න ඕනේ. මෙතන නේද ඉස්සරහට යන්නේ. මේ මෙතන වෙනවා. ඔයා කොහොමද නෑ කියන්නේ. මම දන්නවා. දන්නේ නැතම මම මෙතනට ආවේ. මේකේ පරීක්ෂා කරන්න ඕන. රටේ ආරක්ෂක අමාත්‍යාංශය සියල්ල දැන්වත් අපි වාතාවරණය. ඒක ඉදිරියට නේද? හරි සර්. කරන්න දෙන්නේ. කවුද මෙතන දවසර දුන්නේ මේ මෙතන දෙන්නේ? මට අධිකරණ නියෝගයක් තියෙනවා. ඒ නියෝගේ මට පොඩ්ඩක් බලන්න ඕන. මේකෝ ස්මාර්ට් වෙන්න බෑ. නමුත් මට මේකේ පරීක්ෂා කරන්න ඕනේ. කරන්න දෙන්න බෑ. මොන විදියටත් පරීක්ෂා කරන්න දෙන්න බෑ. මගේ වැඩවලට බාධා කරන්න එපා. අපි මේක රහසිගතව කරගෙන යන්න. මේක රටට හෙළි කරන්න එපා. කණ්ඩායම එදින රාත්‍රියේ අවි ආයුධ තොගයක්ද සහිතව යම් පිරිසක් අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත්තා. මෙරට ඇතැම් ජනමාධ්‍ය අප මුලින් සඳහන් කළ ආකාරයට තම ප්‍රධාන පුවත ලෙස වාර්තා කළේ මෙම සිද්ධියයි. එය උඩතලවින්න ඝාතන නඩුවේ සැකකරුවෙකු සෙවීමේ මෙහෙයුමක් ලෙසත් එහිදී අගමැතිවරයා ඝාතනයට ලක්කිරීමට සැලසුම් කළ අවි ආයුධ සමග නිවාසයක්ද සොයාගත් බවත් ආදි වශයෙන් මේ ආශ්‍රිතව මවාගත් තොරතුරු සමුදායකට එමගින් මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්නා. දශක දෙකක් තිස්සේ මෙරට අඳුරු අගාධයකට ඇද දමමින් ඔඩු දිවු වාර්ගික යුද්ධය හා ත්‍රස්තවාදය තුළින් දෙපාර්ශවයේම වටිනා ජීවිත රැසක් අහිමි වුණා. මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග යන රාජ්‍ය නායක නායිකාවන් වරින් වර උත්සාහ දැරුවා. ඒත් කුමන හෝ හේතුවක් මත ඒ හැම ප්‍රයත්නයක්ම අසාර්ථක වුණා. ඔඩු දිවු ත්‍රස්තවාදයට බිලිවීමට ඉන්දියා අගමැති රජීව් ගාන්ධි, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස, ගාමිණී දිසානායක වැනි නායකයන්ටත් සිදු වුණා. වත්මන් ජනාධිපතිනියගේ ජීවිතේ බේරුණෙත් එතුමියට එක් ඇසක් අහිමි කරමින්. ඇවිලීගිය සමයේ රාජ්‍ය ආරක්ෂාව තහවුරුකොට ත්‍රස්තවාදය තුරන් කිරීමේ අරමුණින් රාජ්‍ය ආරක්ෂක අංශ ප්‍රධානීන් පමණක් දැන්වත් වූ එක්තරා රහසිගත මෙහෙයුමක් ඇරඹුණා. හමුදා බුද්ධිහන්සේට සම්බන්ධ එම මෙහෙයුම් බලකාය නම් කෙරුණේ දුරුදිග විහිදුම් බලකාය ලෙසයි. රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඉතා රහසිගත ආකාරයට සිදු කළ එම මෙහෙයුම් බලකායට අයත් නිවස පිහිටා තිබුණේ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් එක්තරා නිවසකයි. කපිතාන් නිලාම් ඇතුළු කණ්ඩායමකින් සමන්විත හමුදා බුද්ධිහංස සාමාජිකයන් එම මෙහෙයුම් වලට සහභාගි වුණා. එහි විශේෂත්වයේ ඉතා රහසිගත ආකාරයට ත්‍රස්ත කල්ලි අතරට ගොස් ඔවුන් අතරම රැඳී සිට ඔවුන්ටත් නොදැනෙන ආකාරයට ත්‍රස්ත නායකයන් විනාශ කිරීමයි. LTTE සංවිධානයේ පට්ටු අම්මාන්ගේ රහස් ඔත්තු සේවාවට පවා සොයාගත නොහැකි වනසේ එම සංවිධානයේ නැගෙනහිර කොටි චරපුරුෂ නායක ලුතිතන් කර්නල් යයි කියාගත් නිෂාම් සහ ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ කර්නල් යයි හඳුන්වාගත් ශංකර්ද
අති සූක්ෂම ලෙස ඝාතනයට ලක් කෙරුණේ එම බලකාය විසිනි. එය කොටි නායකයන්ට තර්ජනයක් වුවද ඔවුන්ට කිසිවක් සිතා ගැනීමටවත් බැරි වුණා. නීතියානුකූල හමුදාවක් රඳවාගෙන සිටි ස්ථානයක් වටලලා ඒ සබලුන්ව ලැජ්ජාවට පත් කළා, ඔවුන්ව පරිහාසයට පත් කළා, ඔවුන්ව නීති ඉදිරියට පමුණුවලා කරපු මේ ක්‍රියාදාමය කිසිදු ලෙසකින් නිත්‍යානුකූල ක්‍රියාදාමයක් වන්නේ නැහැ. මේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ බලවතුන්ගේ මනදොල පිරවීම සඳහා සමහර පොලිස් නිලධාරීන් කීප දෙනෙකු විසින් කරනු ලැබූ නීති විරෝධී, සෑම අතකින්ම නීති විරෝධී සහ රාජ්‍ය විරෝධී වැටලීමක් වශයෙන් මා දකිනවා.